මේ දවස්වල ලොකු කතා බහකට ලක්වන ඔබතුමා කුඩා කාලේ සිංහල ජනතාව එක්ක එකට හැදිලා තමයි ඔබතුමා ජීවත් වුණේ. දැන් මේ වෙනකොට පොඩි ප්‍රශ්නයක් මතුවලා තියෙනවා මේ කොරෝනා උදුරත් එක්ක මේ ආදාහනය කිරීම ඇත්තටම හිතන්නේ මේක ප්‍රශ්නයක් නෙමෙයි. අපි ප්‍රශ්නේ අනවශ්‍ය ප්‍රශ්නයක් කරගෙන තියෙනවා. මුස්ලිම් සමාජය මේ භූම දානෙන් අපේ සමාජයේ අනික් කට්ටියට අහිතකර තත්වයක් ඇති වෙනවා නම් කවදාකවත් ඒකට විරුද්ධ වෙන්නේ නැහැ. මේ තීන්දුවට ආණ්ඩුව මුලින් ගැසට් කරලා තිබුණා භූම දානයක් කරන්න පුළුවන් ආදාහනයක් කරන්න පුළුවන් දෙයාකාරයෙන් එක විදිහකට. ඒක කළ යුතු ක්‍රමවේදය ගැනත් මඟ පෙන්වීමක් දීලා තිබුණා. ඊට පස්සේ තමයි ඒ ගැසට් එක වෙනස් කළේ. මම දන්නේ නැහැ මොන කාරණයක් හින්දා වෙනස් කරාද කියලා. ලෝකේ රටවල් 190ක් විතර අද ලෝකේ පිළිගත් විද්‍යාචීන්ගේ සොයා බැලීම් වලින් පස්සේ ආපු නිගමන වලට අනුව දෙයාකාරයෙන් එක් ආකාරයකින් භූම දානය හෝ ආදාහනය තෝරගන්න පුළුවන්. ඒ විපතටපත් වෙච්ච පවුල් වලට ඒ තීරීම දීලා තියෙනවා. හැබැයි ඒක කරනකොට අනුගමනය කළ යුතු ක්‍රමවේදය කොන්දේසිත් ඒගොල්ලෝ ඉදිරිපත් කළා තියෙනවා. ලෝකේ හැම රටකම තියෙන තත්වයන් සැලකිල්ලට යොමු කළා තමයි ජාත්‍යන්තර සෞඛ්‍ය සංවිධානයේ තීන්දුව අරන් තියෙන්නේ. එච්චරක් නෙමෙයි මේ SARS වගේ වසංගතයක් ආපු වෙලාවේ මේ ඒ පිළිබඳව මේ අර මූලික භූමිකාවක් ඉටු කළේ ලංකාවේ විශේෂඥයෙක් මලික් පීරිස් මහත්මයා. වසංගත රෝග සම්බන්ධයෙන් මම හිතනවා ලෝකේ පිළිගත් අධිකාරිය ඔතෝරිටි කෙරෙට මලික් පීරිස් මහත්තයා සලකන්න පුළුවන්. එතුමත් කියනවා මෙතෙන්දී මේ දෙක ආකාරයෙන් එක ආකාරයක කරන්න පුළුවන් කියලා. ලංකාවේ ඉන්න වසංගත රෝග සම්බන්ධයෙන් ඉන්න ඉහළම පෙළේ විද්‍යාඥයෝත් මේ ගැන කරුණු දක්වලා තියෙනවා. පබා පලිවර්ණ මහත්මිය, නිහල් අබේසිංහ මහත්මයා, පාර්ලිමේන්තුවේ ඉන්න වසංගත රෝග පිළිබඳ මහාචාර්යවරේ තිස්ස විතාරණ මහත්මයා කරුණු දක්වලා තියෙනවා. අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ලංකාවේ පළමුව යන හැටට සලකන්න පුළුවන් මහාචාර්ය රවීන්ද්‍ර ෆර්නෑන්ඩෝ මහත්මයා, මහාචාර්ය වජිර දිසානායක මහත්මයා ඉහළම පෙළේ උදවිය මේ අදහස් දක්වලා තියෙනවා. ඉතින් මම හිතනවා ආණ්ඩුව මේ වෙලාවේදී පරිණත තීරණයක් ගන්න ඕනේ. ආණ්ඩුවේ මන්ත්‍රීවරුත් මේ පිළිබඳ මම හිතනවා සෑහෙන පිරිසක් අදහස් දක්වලා තියෙනවා මේ දෙයාකාරයෙන් එක් ආකාරයකට කරන්න මේ කරන්න කියලා. මම හිතනවා මේක මුස්ලිම් සමාජයේ ප්‍රශ්නයක් නෙවෙයි, මේක ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක අපි මානව අයිතිවාසිකම් ගරු කරලා විවිධත්වයේ ඉවසලා විවිධත්වයට ගරු කරලා පරිතීන්දුවක් ගත යුතුව තියෙනවා. අපි ලෝකෙට වැරදි පණිවිඩයක් මේකෙන් දෙන්නේ. අපි ආපේ ආගම් ගැන චන්ද්‍රාවම කතා කරනවා. චන්ද්‍රවලදී ආගම පාවිච්චි කරන එක නෙමෙයි, ඒ ආගමික වටිනාකම් වල පිහිටලා අපි වැඩ කළ යුතුව තිබෙනවා. ඒ ආදර්ශය ලෝකෙට දිය යුතුව තියෙනවා. ලෝකයේ අනෙක් රටවල් මේ තීන්දු තීරණ හින්දා අපි දිහා බලන්නේ ශිෂ්ට රටක් දිහා බලන විදිහට නෙවෙයි. නිසා අපි අපේ ප්‍රතිරූපයට හානි කරගන්නවා. අපිව හුදෙකලා කරනවා ලෝකෙ ඉදිරියේ. එහෙනම් හා මේ දේශපාලන කරුණු සලකන්නේ නැතුව නිවැරදි තීරණේ ගන්න, පරිණත තීරණයක් ගන්න, මුහුකුරාගිය පාලක දේශපාලනඥයෝ හැරිට තීන්දුව ගන්න කියලා මම ඉල්ලීමක් කරනවා මේ අවස්ථාවේදී. මහානායක හාමුදුරුවොත් මම හිතනවා මේ පිළිබඳ කරුණු සාකච්ඡා කරලා තියෙනවා. ඒ පිළිබඳව එක්තරා එකඟත්වයකට ඇවිල්ලා තියෙනවා. මේ ගැන කතා කරන්නට ජනාධිපතිතුමාගෙන් අවස්ථාවක් ඉල්ලලා තියෙනවා. ඒ කාර්ග සභාව විසින් මම ගැන සතුටු වෙනවා. අපේ ආගමික නායකයෝගේ හඬ අවදි විය යුතුයි. අපි මේ ලෝකේ තියෙන ප්‍රධාන ආගම් හතරෙන් පෝෂණය වෙච්ච සමාජයක්. අපි අපට අප්‍රසන්න අත්දැකීම් තියෙනවා. දශක පහක් තිස්සේ ප්‍රචණ්ඩත්වයත් එක්ක අපි වැළඳගෙන හිටියේ. ඉතින් මුස්ලිම් සමාජයත් එදා ඉඳන්ම මේ රටේ බහුතර ජනතාවත් එක්ක රටේ ඒකීය භාවය සඳහා එකතු වෙලා හිටියා. මට මතක් වෙනවා මේ විශ්වවිද්‍යාලයේ මගේ යාළුවෙක් මේ අද පැය 24න් එළියට දාන්න කියලා කිව්වම එයාගේ මගුල් දවසේ මගුල් ඇඳුමත් එක්ක එළියට ආවේ. සාක්කුවේ සතේ නැතුව දීපල ඔක්කොම අත්හැරලා මං ගෙනල්ලා බේරුවල පදිංචි කරගෙන හිටියා. එකම අප්‍රසන්න කළු පැල්ලම තමයි පාස්කු සිද්ධිය ඉඳගෙන. මේ පාස්කු සිද්ධිය වෙච්ච වෙලාවේදී මම මේ රටේ ඉන්න ලෝකේ ප්‍රධාන මුස්ලිම් රටවල් 15ක තානාපතිවරුත් එක්ක කනගාටුව පළ කරන්න කාදිනල්තුමා හම්බ වුණා. ඒතෝ ඇවිල්ලා උන්වහන්සේ මොනවද කිව්වේ? උන්වහන්සේ කිව්වා මම මේ සිද්ධිය මතු පිටින් මනින්නේ නැහැ. අපි ගැඹුරට මේක විග්‍රහ කරන්න ඕනේ. මුස්ලිම් තරුණයෝ කීප දෙනෙක් මේක පාවිච්චි කරලා තිබුණත් ලෝකේ ගැටුම් ඇති කරලා වාසි ගන්න න්‍යාය පත්‍ර මේවා පිටිපස්සේ තියෙන්න පුළුවන්. එහෙනම් මේවා පිටිපස්සේ තියෙන න්‍යාය පත්‍ර මොනවද කියලා අපි ගැඹුරින් විමසිය යුතුව තිබෙනවා. කලබල වෙන්න එපා. මම මතු පිටින් මේවා ගැන නිගම ගන්න නැහැයි කියලා උන්වහන්සේ ප්‍රකාශ කළා. ඒ නිසා අපි ප්‍රධාන ආගම් හතරෙන් පෝෂණය වෙච්ච සමාජයක්. ඒ වටිනාකම් වලින් පිහිටලා අපි මිනිසුන්ගේ දුක වේදනාව අනික් අයගේ විවිධත්වයේ ඉවසලා විවිධත්වයට ගරු කරමින් එකමුතු වෙච්ච සමාජයක් අපේ දරුවන්ට දෙන්න ඕනේ. නැත්නම් අපේ රටේ අනාගතය ගැන අපිට බලාපොරොත්තු නැති වෙලා යනවා.
Api agamika wati nakam pilih bandar, adarsyan dina samaj yak bawat, mi samaj yai patkar gati utu-utu beno.